අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක එක හරිදේ හරියටම කියන සියත උදෑසන ප්‍රවෘත්ති විකාශයයි මේ. මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල. ජනපතිට කතරේ ගහන්න කලින් හිතන්න ඕන දේවල් ගැන ඔමල් පේසෝබිත හිමි කියයි. මුදලට මිලදී ගැනීම වහා නතර කරන්න තාවකාලික දේශපාලන විසඳුමකට නිර්භයව නිර්පාක්ෂිකව ඉදිරිපත් වන්න කාදිනල් හිමි මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලයි. පවතින අර්බුදයට සමකාමි විසඳුමක් සොයන්න සුදතුම් පියතුමා කියයි. සදාකාලික සතුරන් මිතුරන් නැති දේශපාලනය, සදාකාලික හොරුන් නැති ශ්‍රී ලංකාවේ දේශපාලනය අද තෙලිවැකියෙන්. ප්‍රථමයෙන් දේශීය පුවත්. රට තුළ හදිසි නීතිය යළි බලාත්මක කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් මතයි. රටපුරා හදිසි නීතිය යළි බලාත්මක කිරීමට වැඩපළ ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබෙනවා. ඒ අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්ති යටතේ දිවයිනපුරා හදිසි නීතිය බල පැවැත්වෙනු ඇති. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ගාමිණී සෙන්රත් විසින් නිකුත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ මහජන හදිසි අවස්ථා තත්ත්වයක් පැවතීම හේතු කොටගෙන මහජන ආරක්ෂාව සහ රටේ යහපැවැත්ම සුරක්ෂිත කිරීම සහ මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් සහ සේවා පවත්වාගෙන යාම සඳහා මෙලෙස හදිසි නීතිය බලාත්මක කර ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ සඳහන් වන්නේ. මේ අතර රට තුළ හදිසි අවස්ථා තත්ත්වයක් බලාත්මක කිරීම පිළිබඳව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සිය ස්ථාවරය ප්‍රකාශ කර තිබෙනවා. එමගින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතු වූ මහජන විරෝධතා සහ රටේ වත්මන් තත්ත්වයට හදිසි නීතිය ප්‍රකාශ කිරීම පිළිතුරක් නොවන බවයි. ඒ අනුව හදිසි අවස්ථා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම වහා අවලංගු කළ යුතු බවයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අදහස. අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන පාර්ලිමේන්තු රහස් ඡන්දය සඳහා තවත් ඉතිරිව ඇත්තේ එක් දිනයක් පමණයි. ඡන්දය දෙන්න කලින් මන්ත්‍රීවරුන් මතක තබා ගත යුතු කරුණු පිළිබඳව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ඇතුළු ආගමික නායකින් හා විද්වතුන් මෙලෙස අදහස් පළ කළා. පැවතුණු රාජපක්ෂ පාලනය ප්‍රතික්ෂේප කිරීම මගින් නැවතත් රාජපක්ෂ පාලනයක් උදා කරන්නට ජනතාව කිසිසේත් බලාපොරොත්තු වන්නේ නැහැ. එළවා දැමුණු ඒ පාලන ක්‍රමය හෝ ඒ වෙනුවෙන් පෙනී සිටින රූකඩ යළිත් බලයට ගෙනෙන්නට ජනතාවට කිසිම අවශ්‍යතාවක් නැහැ. ප්‍රතික්ෂේප වුණු දේ ප්‍රතික්ෂේපයි. ඡන්දා, දෝසා, භයා, මෝහා කියන සතර අගතියට පත්වෙන්නේ නැතිව මිලමුදල් ආදී ලාභ ප්‍රයෝජන සලකලා බියටපත් වෙලා 20 වෙනිදා ඔබ ඔබේ තීරණය ගන්න එපා. අරගලය අවසන් කළ යුතුයි. මහජනතාවට හැම වෙලෙම පාරට බැහැලා කරන උද්ඝෝෂණ වහාම නතර වෙන ආකාරයේ විසඳුමක් සපයා ගත යුතුයි. ඒ විසඳුම සපයා ගැනීමේ පූර්ණ වගකීම දරන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු. සමහර පක්ෂවලින් කියනවා තමන්ගේ පාක්ෂිකව ඡන්ද දීමෙන් වළකිනවා කියලා. ඒකත් අපරාධයි. සියලුම දෙනා ඒක පාක්ෂිකව ඒක මතිකව සම්මුතියකින් ක්‍රියා කළ යුතු අවස්ථාවේ තවත් කීප දෙනෙක් ඡන්දය දෙන්නේ නැහැ කියන එකත් ද්‍රෝහිකමක්. ඡන්දය දිය යුතුයි. තෝරාගනු ලබන්නේ කවරෙක්ද යන්න පිළිබඳව මන්ත්‍රීවරුන් තීරණ ගත යුත්තේ මේ මහපොළවේ පවත්නා සැබෑ තත්ත්වය තේරුම් අරගෙන. ජන අරගලය නවත්තනවද, එහෙම නැත්නම් මහා භීෂණයක් ලේවගිරීමක් ඉදිරි කාලය තුළ ඇති කරනවාද කියන බව තීරණය කරන්න වෙන්නේ මහජන මන්ත්‍රීවරුන්ටයි. මේ රට විනාශ වෙනකන් මේ රට අගාධයට තවත් තල්ලු කරන්නයි සියලුම දේශපාලන පක්ෂ ක්‍රියා කරන්නේ. අපි ඒ ගැන බොහොම කනගාටු වෙනවා. දැන් ඉතින් මේ බලුපොරයට එකතු වෙන්න වෙලා තියෙනවා. අපි දන්නේ කවුරු පත් වෙයිද කියලා. ඇතුලේ 225 දෙනා තුලයි දැන් මේ තීරණය රැඳී තිබෙන්නේ. පක්ෂයේ අදහස කියලා උලා වෙන්න එපා. හෘද සාක්ෂියට අනුව කටයුතු කරොත් ඊළඟ මැතිවරණයේදී ඔබට අවස්ථාවක් තියෙයි. එහෙම නැත්නම් දැම්මම පැදුරු කොට අකුලගෙන සූදානම්ව සිටින්න විපක්ෂ කියලා ආණ්ඩු පක්ෂ කියලා වෙනසක් නැහැ. සියලු දෙනාම ප්‍රතික්ෂේප කරන්න සූදානම්මයි සිටින්නේ. අපිට අවශ්‍යයි තාමත්ම කෙටි කාලයකින් නැවත 19 වෙනි සංශෝධනය ගෙනීම. මේ පත්වන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, නව අමාත්‍ය මණ්ඩල මේ සියලු දෙනාම අපිට කලින් කියන්න ඕනේ ඒ අයගේ ආර්ථික සහ දේශපාලන වැඩපිළිවෙල ගැන. අපිට අවශ්‍ය වෙනවා කෙටි කාලීන නිශ්චිත වැඩසටහනක් ඊළඟ මැතිවරණයට පදනව දැමීමට.
ශ්‍රී ලංකාව තුල පවතින අර්බුදකාරී තත්ත්වයට සාමකාමීව විසඳුම් සොයන ලෙස ශෝතෝතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ ශ්‍රී ලංකාවට ආශිර්වාද කරමින් වතිකානයේ පැවති ඉරුදින දේව මෙහෙට එක්වෙමින්. මේ අතර පවතින තත්ත්වය සම්බන්ධයෙන් කාදිනල් හිමියන් සහ ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේද විශේෂ මාධ්‍ය නිවේදන නිකුත් කර තිබෙනවා. මෙරට පවතින අර්බුදයට සාමකාමී විසඳුමක් සොයන ලෙස ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ මෙරට සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කර ඇත්තේ වතිකානයේ පැවති ඉරුදින දේව මෙහෙට එක්වෙමින්. මෙරට ආගමික නායකයන් ඉල්ලන පරිදි ප්‍රචණ්ඩත්වෙන් වළකින ලෙසත් සියලු දෙනාගේම පොදු යහපත උදෙසා සංවාද ක්‍රියාවලියක් ආරම්භ කිරීම සුදුසු බව උන්වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා. ඒ සඳහා උන්වහන්සේගේ සිය එකගතාවයද පළ කර සිටින බවයි වාර්තා වූයේ. La mia vicinanza al popolo dello Sri Lanka, cari fratelli e sorelle, mi unisco a voi nella preghiera ed esorto tutte le parti a cercare una soluzione pacifica alla presente crisi, a favore in particolare dei più poveri, rispettando i diritti di tutti. Mi associo ai capi religiosi nell'implorare tutti di astenersi da ogni forma di violenza, e di avviare un processo di dialogo per il bene comune. මේ අතර කොළඹ අගරදුගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත විවෘත ලිපියක් යොමු කර තිබෙනවා. එහි සඳහන් වූයේ ආගමික නායකයෙකු ලෙස මේ රටේ මහජනතාව වෙනුවෙන් මම ඔබෙන් උදෙක්ම ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩපිළිවෙලක් ලෙස මේ මොහොත වන විට රටේ ඉහළම ආගමික නායකත්වයේ ජනතාව වෙනුවෙන් යෝජනා කර ඇති සියලු දෙනාටම පිළිගත හැකි තාවකාලික විසඳුමකට යෑම නිර්භයව සහ නිර්පාක්ෂිකව මැදිහත් වන ලෙසයි. මේ තීරණාත්මක මොහොතේ තම පක්ෂ දේශපාලනික බලව්‍යාපෘතීන් සහ ඒවා ජය ගැනීම සඳහා කෙරෙන මුදලට මන්ත්‍රීවරුන් මිලදී ගැනීම වැනි දූෂිත ක්‍රියාපසකල මාතෘභූමිය සහ එහි ජනතාවගේ අපේක්ෂාවන් සාක්ෂාත් කිරීමට හැකි බලලෝභයෙන් සහ දූෂණයෙන් තොර උපරිම කැපවීමෙන් යුත් නායකත්වයක් තෝරා ගැනීමට තම හෘද සාක්ෂියට එකඟව උපරිම දායකත්වය ලබා දෙමින් කැපකිරීමක් කිරීමට ඔබට ලැබී ඇති මේ වාසනාවන්ත ඓතිහාසික අවස්ථාව අතපසු නොකරන ලෙස මම ඉතා නිහතමානීව සහ ඕනෑකමින් උදක්ම ඉල්ලා සිටිමි. උපුටා ගැනීම අවසන්. එමෙන්ම දේශපාලන මතභේද හා න්‍යාය පත්‍ර පසකලා අන්තර්වාර ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු පත්කර ගැනීමට එකගතාවයකට එන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පත්කර ගන්නා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සම්බන්ධයෙන් සියලු දේශපාලන නායකයින් තවමත් එකගතාවයකට පැමිණි නැති බවයි එම සම්මේලනයේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ. ප්‍රතික්ෂේප කළ නායකයින්ට තවදුරටත් රටේ පාලනය බාර නොදිය යුතු බවත් සියලු දෙනාගේ විශ්වාසය දිනාගත හැකි අන්තර්වාර ජනාධිපතිවරයෙකු හා අගමැතිවරයෙකු පත්කර ගැනීමට එකගතාවයකට එන ලෙස ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ සියලු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ පක්ෂ 10 නියෝජිතයින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ පවතින දේශපාලන ව්‍යාකූලත්වය විසඳීම සඳහා සිය යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහායි. සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ 10 නියෝජිතයින් ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට නාම යෝජනා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සහය දෙන්නේ කාටද යන්න සම්බන්ධයෙන් තීරණය කරන බවයි. සාකච්ඡා කරමින් යනවා සියලු දෙනා එක්කම බලාපොරොත්තු වෙනවා සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන්න පුළුවන් සර්වපාක්ෂික වැඩපිළිවෙළක් එන්න පුළුවන් අපේක්ෂකයෙකුට තමයි අප ඡන්දය පාවිච්චි කරන්නේ. ඒ ගැන තාම නිශ්චිත අවසාන තීරණයක් නැහැ. හැම කෙනෙක්ගේම අදහස් හුවමාරු කරගන්නවා. ඒ වගේම අපේ පැත්තෙනුත් අපි මේ රට ගොඩනැගීම සඳහා වූ දැක්මක් අපිට තිබෙනවා. අපි ඒ අපේ දැක්මත් එක්කත් කොයිතරම් ඒ අපේක්ෂකයාගේ දැක්ම සමපාත වෙනවද කියන එක පිළිබඳ අධ්‍යයනය කරලා තමයි අපේ මන්ත්‍රීවරු 16 දෙනා ඡන්දය පාවිච්චි කළේ. පක්ෂනායකතුමාගේ මතයට ඔබතුමාලා එකඟයිද? කියන්නේ එතුමා පත්කර ගැනීමට ඔබතුමාලාගේ සහය ලබා දෙනවා කියන නැහැ. සාකච්ඡා කරනවා. නමුත් ඒ සාකච්ඡාවල අවසන් තීරණයක් නැත. අපි බලමු හෙට උදේ නාම යෝජනා ඉදිරිපත් වුණායින් පස්සේ ඒ කරුණු සියල්ල අධ්‍යයනය කරලා අපි බලමු මොකද්ද කරන්න කියලා. නාම යෝජනා වලට එන අවසාන අපේක්ෂකයන් කවුද කියන එක තාම තීරණය වෙලා නැහැ. ඒක තීරණය වෙන්නේ නාම යෝජනා වලින් පස්සේ. ඉන්පස්සේ අපි බලාපොරොත්තු වෙන හැම කෙනත් එක්කම තව සාකච්ඡා ඉදිරියට කරන්න. බෞතර කොයි පැත්තටද යන්නේ? අනිද්දා හවස වෙද්දී. පක්ෂයට වැඩි මේකක් තියනවද නැත්නම් ගොඩක් වෙනස්කම් සිද්ධ වෙයි. අපේක්ෂකයන් 4 දෙනෙක් ගැන කියවෙනවා. අපි තීන්දුවක් ගත්ත පක්ෂ 10 ඉදිරියේ මේ අපේක්ෂකයන්ගේ ප්‍රධාන අපේක්ෂකයන්ගේ ඔවුන්ගේ අදහස් විමසන්න කතා කරන්න යනුව සජිත් ප්‍රේමදාස මහත්මයා සමග අපි කතා බහ කරා. ඔහු කාරණා ඉදිරිපත් කරා. නමුත් අපි ඔහුට පැහැදිලිව සඳහන් කරපු කාරණාව තමයි අරගලයේ මනන්නම් මේ පහුගිය ජුනි 9 සිද්ධියෙන් පස්සේ බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවේ බෙදීමකින් තොර
එකඟතාවයක් හදාගන්න. මේ මොහොතේ සුදුසුම කාරණා බවට පත් වෙන්නේ මේ 225 තුල එකඟතාවයක් හදාගත් කෙනෙක් රටේ ජනාධිපතිවරයා බවට පත් වෙන එක. නමුත් මේ බහුපක්ෂකමය තුල එක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ වගේම ජන සමාජයේ මතය පිළිඹු වෙන නායකයෙක් පත් වෙන එක තමයි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රශ්නය తాවකාලිකව සම්මනයට පත් වෙලා රට නැවත ගොඩනගෙන කටයුත්තට. ඒ වෙනුවෙන් ඒ අපේක්ෂකයන් අතර එකඟතාවයක් හදාගන්න කියන එක තමයි සජිත් 0.4 පිළිවෙල. අපි විශ්වාස කරනවා ඉදිරි පැය කිහිපය තුල ඒ එකඟතාවයන් හැදේවි කියන විශ්වාසය තියෙනවා. රට නාමජනා බාර දුන්නාට පස්සේ අපි ගන්න තීන්දුව පිළිබඳව අපි හෙට හවස ප්‍රකාශයටපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මෙවැනි විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපති ගැන කවි ගී ලියවුනා මදිය කියලා දැන් අපටත් හිතෙන්නට පටන් අරන්. එහෙම හිතෙන්නේ ඔහු ගැන සති අන්ත බොහෝ පුවත්පත්වල පළව තිබූ සමහර ලිපි නිසයි. අරගලකරුවන් ජනාධිපති මන්දිරය වටලද්දී ගෝඨාභය ඇතුලේ එතුමට කර කියාගන්න දෙයක් නැති වුණා. මහා පිරිසක් මන්දිරය ඇතුළට කඩාගෙන වැදුනා. එතුමා පිටවයන්ට තීරණය කළා. පිටුපස දොරකින් තමයි පලා ගියේ. ඒ අනකොටත් ගෝඨාභය ජනාධිපති ඔහුට හමුදාවට අණ දෙන්න තිබුණා තම මන්දිරයට කඩා වැදුණු අරගලකරුවන්ට වෙඩි තියන්න කියලා. නමුත් එහෙම කළේ නැහැ. එතුමා අන්තිම මොහොතේ කිව්වේ වෙඩි තියන්න එපා, මම යන්නම්, කාට වෙඩි තියන්න එපා කියලයි. මේ තමයි සාරාංශය. ගෝඨාභය මොනතරම් යහපත් මිනිසෙක්ද, දැන් එයාම පත් කරලා ගිය වැඩබලන ජනාධිපතිත් එක්ක සැසඳුවම නේද? අඟුලිමාලා ත්‍රහත් තුන එකේ ගෝඨාභයට හොඳ වෙන්න බැහැ කියලා තර්කයක් නම් නැහැ. ඒක ඇත්ත. නමුත් අප දන්න ගෝඨාභයගේ අතීතය නම් දරුණු කතාවලින් පිරලා තිබුණා. Who is ලසන්ත කියලා අහපු ලසන්ත වික්‍රමතුංග කියන අභීත මාධ්‍යවේදියාව නීතිවේදියාව ඔහු ආරක්ෂක ලේකම්කම දැරූ අවධිය තමයි මහදවල් වාහනේ වීදුරු කඩලා මරලා දැම්මේ. ඒ මිග්ජෙට් ගනුදෙනු කතාව හෙලි කරපු නිසා කියලයි අප නම් විශ්වාස කරන්නේ. ඔහු ආරක්ෂක ලේකම්කම දැරූ අවධිය තමයි පෝද්දල ජයන්තගේ කකුල් අඩ කොටයකින් ගහලා කඩලා දැම්මේ. අදත් ඔහු ජීවත් වෙන්නේ යකඩ ප්ලේට් දාගෙන. ඒ කාලෙම තමයි උපාලි තෙන්නකෝන්ට මුහුණ පුරවලා පහර දීලා මහමගම වැඩේ දෙන්න හදන්නේ. කීත් නොයා ගුටි කාලා අනු නවයෙන් බේරෙන්නේ. එවැනි කතා විශාල තොගයක් ලියන්න පුළුවන්. ඒ වගේම තමයි එක්නැලිගොඩට වෙච්ච දෙයක් අදත් කවුරුත් දන්නේ නැහැ. නමුත් ඉතින් අතීතයේ භයානක මතක ඉතිරි කරපු ගෝඨාභය යනකොට ගියේ වෙඩි තියන්න එපා කියලාලුනේ නේද? නමුත් අනුප්‍රාප්තිකයා, ඒ කියන්නේ වැඩබලන ජනාධිපති නම් හමුදාවට බලය දුන්නනේ නේද? පැසිස්ට්වාදීන්ව පාලනය කරන්න කියලා. වික්‍රමසිංහ වැඩබලන ජනාධිපතිවරයාගේ ඔය පැසිස්ට්වාදී කියන ලේබලයට පෙර අතීතයේ යාගේ මාමා ජේ.ආර්. ජයවර්ධනගේ කටේම තිබුණු වචනේ තමයි නැක්සලයිට්. නැක්සලයිට් කියලා අල්ලලා හිරේ දැම්මේ විජේ කුමාරතුංග කියන අපූරු මානව හිතවාදී මිනිස්සයවයි. විජය අර දඟගෙයි දඬුවම් සිව්මැලි වැඩිනම් එල්ලාපන් අලුගෝසුවිනි කියලා කිව්වෙත් රනිල්ගේ මාමා ජේ.ආර්.ටම විය යුතුයි. එදා විජේ කුමාරතුංග විඳපු දුක චන්ද්‍රිකා නෝනගෙන් අහන්න එයාට දැන් සමහර විට මතකද දන්නේ නැහැ. මොකද දේශපාලනඥින් බොහෝ දිනකට හැදෙන ලෙඩක් තමයි අමතක වීම. එහෙම නැත්නම් මට මතක නැති ලෙඩේ. කොහොම නමුත් වැඩබලන ජනාධිපතිටත් රටින් පැනලා ගිය ජනාධිපතිටත් දෙන්නටම එකම රෝගයක සමාන ලක්ෂණ තියෙනවා. ඒ තමයි මම කියන මමත්ව සංකල්පය. මම මගේ මමය කියන මමත්වය. හොඳ බෞද්ධින් ගාව කිසිසේත්ම තියෙන්න බෑ. විශේෂයෙන් රට පාලනය කරන පාලකින් ළඟ තිබිය යුත්තේ අප කියන පොදු සංකල්පයයි. වරක් ගෝඨාභය රාජ්‍ය නිලධාරින්ට කිව්වේ ආයේ මොන චක්‍රලේකද, මගේ වචනේ තමයි චක්‍රලේකය කියලා. එහෙම කියලා රසායනික පොහොර තහනම් කරන්න තනි තීන්දුවක් ගත්තා. අද රටම හාමතේ. එයානම් ගත්තෙම ආර්ථිකය විනාශ කරන මමත්ව තීරණ. දැන් වැඩබලන ජනාධිපතිගේ තීන්දුව ඊට හරි වෙනස්. පැසිස්ට්වාදී චෝදනාව සහ හමුදාවට සියලුම බලතල දෙන්නේ මම කියන තැන ඉඳලා. අහන්නකෝ, මම කියන වචනේම කී සැරයක් පසුගිය දවසක භාවිත කළාද කියලා. මේ කෙටි කාල සීමාව තුළ
මම හදිසි පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු වෙනවා. 19 වෙනි සංශෝධනය සම්පූර්ණයෙන් යලි ක්‍රියාත්මක කරලීමට අවශ්‍ය කෙටුම්පත් පාර්ලිමේන්තුවට ගෙන ඒමට පසුබිම සකස් කිරීමේ වැඩපිළිවෙල මම ආරම්භ කරා. සාමකාමී අරගලය කිරීමේ අයිතිය මම 100%ක් පිළිගන්නවා. නීතිය හා සාමය රැකීම උදෙසා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී පොලිස්පතිතුමා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් මා පත් කරලා තිබෙනවා. වැඩබලන ජනාධිපති හැටියට මට පැවරී ඇති බලය අනුව මම තව තීන්දුව දෙකක් ගන්නවා. ජනාධිපති හැඳින්වීම සඳහා අතිගරු යන වචනය යෙදීම නිල වශයෙන් තහනම් කරනවා. ඒ වගේම ජනාධිපති කොඩිය අහෝසි කරනවා. මැයි මාසේ 13 වෙනිදා මම රට වෙනුවෙන් බරපතල තීරණයක් ගත්තා. දැන් ඊයේ සමාජ මාධ්‍ය ගැනත් හොයන්න නියෝග කරලා. මේ හැම තැනම දක්නට ලැබෙන්නේ මම ලෙස ගන්න මමත්වේ භයානක තීන්දුව තීරණ විය හැකි බව අමතක කරන්න එපා. අද ටෙලිවැකියෙන් ඒ බව අප ඔබට මතක් කරනවා. ටෙලිවැකිය අවසන් කරන්නේ රොහිත අබේගුණවර්ධනගේ රත්රන් කතාවකින්. ඔහු ඊයේ පෙරේදා කියනවා දේශපාලනයේ සදාකාලික මිතුරන් හෝ සතුරන් නැහැ කියලා. හරි ජනප්‍රිය කියමනක්. සාමාන්‍යයෙන් දේශපාලනයේදී සදාකාලික හතුරුවොත් නැත, සදාකාලික මිතුරුවොත් නැත්. ඒ කියන්නේ මේ අය කාලයක් පතුරු ගසමින් සිටි රනිල්ට ඡන්දේ දෙන්න හිතාගෙන වෙන්න ඇති මෙහෙම කියන්නේ. ඒක ඉතින් රෝහිතගේ අයිතියක්නේ. ඡන්දේ දීලා ගමට එන්න එපා කියන ජාතියේ කතා නම් අපි කියන්නේ නැහැ. මොකද එයා අපේ ගමෙත් නෙමෙයි. අනික අපේ ගමේ අයට උනත් ඉතින් කැමති කෙනෙකුට ඡන්දේ දීලා එන්න බැරියයි. හැබැයි ඔය ජනප්‍රිය කතාව, ඒ කියන්නේ දේශපාලනයේදී සදාකාලික හතුරොත් නැහැ මිතුරොත් නැහැ කියන මේ කතාව රටේ ජනතාවට හරි වැදගත් කියලා අප විශ්වාස කරන්නේ. දැක්ක නේද? එයාලා ගහගන්නේ මරාගන්නේ බොරුවට කියලා. ඒ නිසා ගමේදී මේ දේශපාලනඥයින් වෙනුවෙන් අල්ලපු ගෙදර කෙනාට වෙඩි තියන්න කපන්න කොටන්න යන්න එපා. මොකද මේ දේශපාලනඥයින් එයාලා හැමෝම හොඳ මිත්‍රයින්. සදාකාලික හතුරෝ නෙවෙයි, පටස් ගාලා යාළු වෙනවා. හොඳේ. හැබැයි අද ටෙලිවැකිය මේ කතාවට ප්‍රථම වතාවට ඌන පූර්ණයක් එකතු කරනවා. අප විශ්වාස කරනවා සොක්‍රටිස්ලා ඇරිස්ටෝටල්ලා මං හිතන්නේ යමනාප වෙනකක් නැහැ මේ ඌන පූර්ණ එකතු කළාය කියලා. ඒ තමයි දේශපාලනයේදී සදාකාලික හොරුන්ද නැහැ කියලා. වරහන් ඇතුලේ දාගන්න අපේ රටේදී කියලා. හොඳේ. ආයෙ අහගන්නකෝ. දේශපාලනයේදී සදාකාලික හොරුන්ද නැහැ කියලා. මේ බලන්නකෝ එදා මහින්ද රනිල්ට හොරා කියපු හැටි, රනිල් මහින්දට හොරා කියපු හැටි. අනිල් වික්‍රමසිංහ රටේ ජනතාව වැට්ටුවා. එතුමා ඊට ඉස්සෙල්ලා දවසේ නැටුවා. නැවි නැවි නතරෝ. නතරලා පෙන්නුවා. ඒක ඉතාම ලස්සන වැඩක්. හේතුව මොකද්ද? ඒ නැටුවේ නිකන් අපි ඒ නැටුම ගැන කතා කරා. මොකද හොරකම එළියට ආවා. මහ බැංකුව හොරකම යට ගහලා දැන් අපි කතා කරන්නේ අරයාගේ නටන එක ගැන. දැන් යාළ හොඳ යාළුවෝ, ඒ කියන්නේ දේශපාලනයේදී සදාකාලික මිතුරන් හෝ සතුරන් නැතිව වගේම ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ සදාකාලික හොරුනුත් නැහැ කියලා නේද මේ කියන්නේ. බලාගෙන උඹලා තමයි අපට හොරු කිව්වේ කියලා අපව අල්ලලා කූඩු කරන්නත් බැරි නෑ. හොඳේ. නැක්සලයිට් හරි පැසිස්ට්වාදී හරි චෝදනාවක් දාලා කූඩු කරන්න පුළුවන්. සමහර විට අතුරුදන් T56 උණ්ඩේ ඇවිත් ඔළුව හිල් කරන්නත් පුළුවන්. අහිංසකින්ට හොරු කිව්වා කියලා. අද ටෙලිවැකිය එහෙම තමයි අවසන් කරන්නේ. Pickup service and delivery සේවාවෙන් Bajaj වාහනය service කරලා ඔබේ නිවසටම David Pieris Motor Company වෙතින්. රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. පත්කර ගලා ජනාධිපතිවරයාගේ පාලකයන්ගේ නියමයන් අනුව රටේ සාමය සමාධානය ඇති කරගෙන කටයුතු කරන්නට අපි කවුරුත් අධිෂ්ඨාන කරගන්න. මේ රට වටිනා රටක්. අපි කිසිම කෙනෙක් ඉඩ දෙන්න හොඳ නැහැ ආදරේ අරගලයේ නාමයෙන් සාතන්ගේ අරගලයක් මේ රට තුල ඇති කිරීමට. අද අපේ රට තුල ක්‍රියාත්මක වෙමින් පවතින්නේ දියකාවා උකුසු අරගලයේ ස්වභාවය. දැන් දියකාවාගෙන් ගිලිහුණු දේ උකුස්ස ඩැහැගන්න ලෑස්ති. පුරප්පාඩු වෙලා තිබෙන ජනාධිපති ධුරය සම්පූර්ණ කිරීමට මේ ඉදිරිපත් වෙලා සිටින අපේක්ෂකයන්ගේ සුවිශේෂී චරිතය තමයි අනුර කුමාර දිසානායක මැතිතුමා. ගොඩක් සුදුසුම වික්‍රමසිංහ මහත්මයා කියලා අපි නෙමෙයි මුළු රටම දන්නවා. නමුත් ඒක එළියට දාන්නේ නැහැ කුහකකම. රට ගොඩ ගන්නවා නම් ගොඩ ගන්න පුළුවන් එතුමාට පමණයි.
ඔය ඩීසල් පෙට්‍රල් ටික අඩු කරනවා නම් හරියට ලෝක මිල අඩුනේ සති දෙකකට ඉතර ඉස්සෙල්ලා. බදාදා දවසේ පැවැත්වෙන ඡන්දෙට ජනතාව පොඩ්ඩක් ෂේප් කරන්න. එතකොට අද අපිද මේ විශේෂ ගැසට්ටුවක් ගහලා තිනවා හදිසි නීතිය දාලා පොත් ජන පෙරමුණේ മന്ത്രിවරුන්ට පෙන්වන්න මට පුළුවන් මේක මේ මර්ධනය කරන්න කියලා මේ රටේ ජනතාව. ඒවා විහිළු ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමනි. අපිට බණ්ඩක් කණිය අය නෑ. මම පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරේ තෝරගන්න ඡන්දෙ දෙනවා. මම ඉල්ලලා අස්සෙනවා මින් එතුමා ඇරෙන්න 224 කවුරු හරි කෙනෙක් ඔප්පු කරලා පෙන්වනවා නම් මුදලට විකිනවා කියලා මම එතුමා එහෙම කිව්වා නම් එතුමාටත් ඉල්ලලා අස්සෙන්න වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙනුත් සභාපති ධූරයනුත් mantri කමනුත් හරියට දෙයක් කියනවා නම් හරියට ඔප්පු කරලා බලලා කියන්න ඕන පෝලිං වල මැරෙන යුගය අවසන් කරන්න වැටිලා තියෙන තැනින් රට ගොඩ ගන්න විපක්ෂයට මේ අවස්ථාව ලබා දීලා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරි කාලයේ ජනාධිපති රැයට පත් කරගන්න අවශ්‍ය පියවර ගන්න කියන එක තමයි අපි පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලට ඉල්ලීම කරන්නේ මුළු රාජපක්ෂ පරපුරම අයින් කරොත් විතරයි මේකෙන් ගැලවීමක් තියෙන්නේ. ඊටත් වඩා මේ සියලු දෙනාගෙම්ටමත් වඩා බරපතල විදියට රාජපක්ෂ පවුලේ අරන් හදාගත්ත පුතා රනිල් රාජපක්ෂත් ඉන්නේ. මේ වෙලාවේ ළඟ බලන් එපා දුර බලන්. ඔබගේ අනාගත දේශපාලනයේ හැමදේම රඳා පවතින්නේ දැන් වර්තමානයේ ගන්න තීන්දුව අනුව. පැහැදිලිවම රනිල් රාජපක්ෂ ඡන්දෙකට යන්නේ තව අවුරුද්දක් දෙකක් දෙකමාර තමුගේ කාලිවරේ. අපි බොහොම පැහැදිලිව කියනවා නිශ්චිත භාරකාර ජනාධිපති කෙනෙක් හා සර්වපාක්ෂික ආණ්ඩුවක් ආවොත් ඒ සර්වපාක්ෂික ආණ්ඩුවක අපි ඕන වගකීමක් අරගෙන කරන්න ලෑස්ති වක්කීම් නැතුවත් ඒකට සහයෝග දෙන්න ලෑස්ති හැබැයි එහෙම නැතුව මේ පාක්ෂික ආණ්ඩුව පුජ්‍යලයන්ගේ බලය තහවුරු කරගන්න දේවල් මේ රටේ මේ බරපතල තත්ත්වය අවබෝධ කරගන්න නැතුව පක්ෂ ජයග්‍රහණය කරන්න යන වැඩපිළිවෙළ වලට අපි දායක වෙන්නේ ජනතා හඬට කන්දෙනු මර්ධනය නවතනු අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් වහා ස්ථාපිත කරනු යන තේමා කරගනිමින් කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මෙයට මහාචාර්යවරුන් විද්වතුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. අරගලය කරගෙන ගියේ උග්‍ර දක්ෂිණාංශික මේ රටට හානි කරන බලවේග පළවා හරින්නන ආපහු පාරක් ඉඟිබිඟි පාන්නේ රටට හානි කර බලවේගයක් යලිත්වතාවක් රටේ දේශපාලනයේ මුල්පුටුවට පත් කරගන්න නම් අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ ඔබට හෘද සාක්ෂියක් තියෙනවා කරුණා කළා මේ වෙලාවේ විපක්ෂයේ මන්ත්‍රීවරු සියලු දෙනා අන්තර්කාලීන සර්වපාක්ෂික ආණ්ඩුවක් කරා රට මෙහෙවා ගැනීමේ දැවැන්ත අවශ්‍යතාවය රට හමුවේ තියෙනවා මේ වෙනකොට කතා බහට ලක් වෙලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති විය යුතුයි කියන කාරණාව මේ කතිකාව වටපිටාවේ ලක්ෂ ගණන් කෝටි ගණන් මිලියන ගණන් මුදල් හුවමාරු වීම පිළිබඳ කතිකාවක් ආරම්භ වෙනවා මිනිස්සු බලාගෙන ඉන්න නැව කොයි වෙලාවද ඒද තෙල් අරගෙන කියලා ඊළඟ ගෑස් නැව කවද්ද එන්නේ කියලා ජීවත් වීම සඳහා ජනතාවගේ අරගලයක් තියෙන වෙලාවක කෝටි ගණන් මිලියන ගණන් මන්ත්‍රීවරුන් මිලදී ගැනීම පිළිබඳ මේ කතිකාව අවාසනාවන්ත තත්ත්වයක්. අද අපේ මිනිස්සුන්ගේ ප්‍රශ්න කාටද කියන්නේ? එන හැම ප්‍රශ්නයක්ම මිනිස්සුන්ගේ ඔළුවලට නිදාලා තියෙන්නේ. ගෑස් එක වැඩි වුණත්, පෙට්‍රෝල් එක වැඩි වුණත්, ආහාර මිල වැඩි වුණත්, බස් ගාස්තුව වැඩි වුණත්, පාන් ගෙඩිය වැඩි වුණත් මේ හැම මිලක්ම ගෙවන්නේ අද අපේ රටේ අසරණ මිනිස්සු. කවුද එතකොට මේ අසරණ මිනිස්සු වෙනුවෙන් කතා කරන මන්ත්‍රීවරයා? ජනාධිපතිවරයා, අගමැතිවරයා? කරුණාකර ප්‍රතිපත්ති හදන්න, හොරකම නොකර සිටින්න. නායකයා අපිට පොරොන්දු විය යුතුයි. ඔබට මුදල් නැති වෙනකොට රටේ භූමිය විකුණන්නේ නැහැ කියලා. මේ ගොඩේමඩ තියෙන අවස්ථා මැගහැරී ගියොත් අර අරාබි වසන්තයෙන් පසුව ලෝකයේ බොහෝ රටවල් වලට අත්විච්ච ඉරණම තවම අපි එතෙන්ට ගිහිල්ලා නැහැ. නමුත් අපි වේගෙන් එතෙන්ට යමින් පවතී. මේ අරුබුදෙන් ගොඩේම සඳහා අභ්‍යන්තර වශයෙන් අපේ ආර්ථික සමාජ ප්‍රතිපත්තිය නැවත සකස් කරගත යුතු වෙනවා. 977 පිටිට අනුගමනය කරපු විදේශ ප්‍රතිපත් නැවත ප්‍රතිෂ්ඨාපන කරගත යුතුයි නැවත සකස් කරගත යුතුයි. එහෙම නැතුව අපි තවදුරටත් ඩොලරේ මත යපමින් ඩොලර සොයාගෙන යමින් තවදුරටත් ණය අරගනිමින් අපේ රටේ සම්පත් විදේශීය සමාගම් වලට පවරමින් යන ක්‍රියාමාර්ගයෙන් අපේ අර්බුදය තවත් උස්සන් වෙනවා. මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න පුළුවන් ජනාධිපතිවරේ රාජ්‍ය මන්ත්‍රණ සභාවක් අපිට අවශ්‍යයි අත්ත වශයෙන්. එහෙම වුණොත් තමයි වාග්ය සම්පන්න තත්වයෙන් අපිට ගොඩ ගන්න පුළුවන් වෙන්නේ. දැන් අධිකරණයෙන් වාර්තා වූ පුවත් කිහිපයක් කැටියෙන් වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නවාද නැත්ද යන්න තීරණය ප්‍රකාශයට පත් කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා. අදාළ පෙත්සම පිළිබඳ මූලික වශයෙන් කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගාමිණි අමරසේකර, ශිරන් ගුණරත්න සහ ජනක්ත සිල්වා යන මන්ත්‍රීවරුන්ගින් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එම නියෝගය සිදු කළා.
පිරිසම කැඳ වූ අවස්ථාවේදී පෙත්සම්කාර නාගානන්ද කොඩිතුවක්කු අධිකරණය හමුවේ කරුණු දක්වමින් නීති ආධිපත්‍ය රටක ව්‍යවස්ථාවේ මූලික පදනම බව සඳහන් කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන සංශෝධනයට අනුව මහමැතිවරණයට තරඟ කර පරාජයට පත් වූ පුත්කලයෙකු ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස පත් කළ නොහැකි බවයි ඔහු සඳහන් කළේ. එමෙන්ම රනිල් වික්‍රමසිංහ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස මෙන්ම වැඩබල්ල ජනාධිපති වශයෙන් පත් කිරීමේ තීරණයද නීතියට පටහැනි බව ඔහු පෙන්වා දුන්නා. අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දේශීය නීත්‍යානුකූල ආදායම අභිබවා රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයා ගත්තේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව ගොනු කර තිබූ නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මාස 13 වනදා කැඳවන ලෙස කොළඹ මහධිකරණය නියෝග කළා. මෙම නඩුව අද කොළඹ මහධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණා. එහිදී විනිසුරුවරයා නියෝග කළේ මෙම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා සැප්තැම්බර් මාස 13 වනදා කඳවන ලෙසයි. 2016 වසරේ රාජකිරී ප්‍රදේශයේදී අපරීක්ෂාකාරී ලෙස රියපදවා තරුණයෙකු අනතුරකට ලක්කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාටලි චම්පික රණවකට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් මතුකර තිබෙන මූලික විරෝධතාව පිළිබඳ කරුණු දැක්වීම සඳහා එම නඩුව අගෝස්තු මස 31 වනදා කැඳවන ලෙස කොළඹ මහධිකරණය නියම කළා. මාධ්‍යවේදී ප්‍රගිත් එක්නලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධ්‍යංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ බොරු සාක්ෂි දුන් සුමතිපාල සුරේෂ් නැවතී හිටපු කොටි සාමාජික සාක්ෂිකරුට ඒ සම්බන්ධයෙන් චෝදනා ගොනු කිරීමට ප්‍රමාණවත් කරුණු තිබේද යන නියෝගය ලබන 26 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ ත්‍රිපුත්කල මහතිකරණ විනිසුරු මඩුල නියම කළා. ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.